සමගි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායම අද දිනේත් පාර්ලිමේන්තුව රැස්වීමට සහභාගී වුණේ නැහැ. ඔවුන් ඊයේ දවසේ මෙන්ම අද දවසේත් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක මෙලෙස නිරත වුණා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ පූර්ණ ආරක්ෂාව සහ වගකීම බාරව සිටින්නේ කතානායකවරයා. කතානායකවරයා මේ ප්‍රචණ්ඩත්වයේ මේ භීෂණය ඉදිරියේ තීන්දුවක් ගන්නට බැරිව කොමිටිපත් කරමින් සිටිනවා. අද අවශ්‍යතාවය වෙලා තිබෙන්නේ කොමිටි දේශපාලනයේ ක්‍රියාත්මක කිරීම නොව මැර දේශපාලනය, ම්ලේච්ඡ දේශපාලනය, පාතාල දේශපාලනය සභා ගර්භය තුළ ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන රජයේ මැති ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට විරුද්ධව පියවර ගන්නට ඕන. කතානායකවරයාට පියවර ගන්නට කෂේරුකාවක් තියෙන්නට ඕන. ඉනිසාපි බොහොම තදින්ම කියා සිටිනවා කතානායකවරයාට කරුණා කරලා අද දවසේවත් අවසාන තීන්දුවක් ගන්න. අපි පාර්ලිමේන්තුව ඇතුළට යන්නේ නැතුව ඉන්නේ මේ මැරයොන්ට බය නෙමෙයි. අපි මැරයොන්ට බය නැහැ. මැරයොන්ගේ ප්‍රහාරවලට මැරයො අතපය වනන්නවට අපි ඒවට බය නැහැ. හැබැයි ඒක අපේ දුර්වලකමක් හැටියට සලකන්න එපා. පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න මැර කණ්ඩායම් අපට වයස ભેදයක් නැහැ. තරුණද මහලුද කිසි ප්‍රශ්නයක් නැහැ. අපට අතපය වනන්නවොත් අපි කුටි කාලා දුවන්නේත් නැහැ. මම කියනවා 10 වෙනි දැන් පස්සේ යන්න ගමට. ගමට කියලා ජනතාව හම්බෙන්න, ගොවි බිමට කියලා ගොවිය හම්බෙන්න, කුස්සියට කියලා ගෘහණියන්ගෙන් බඩු මිල ගෙනහන්න. එසේ අපිට ගහපු අයට කුස්සියේදී අපේ කාන්තාව ඉලපතෙන් ගහන දවස දැන් උදා වෙලා තියෙනවා. ගොවි බිමේදී උදැල්ලෙන් කැත්තෙන් ගහන දවස දැන් උදා වෙලා තියෙනවා. ගමට ගිහිල්ලා පෙන්නන්න ගුටි කෙලි පිටින් හම්බෙනවා. පාර්ලිමේන්තුවේ තියෙනවනේ ඕන තරම් CCTV කැමරා footage. ඒ CCTV කැමරා footage එක දාන්න එලියට මේ රටේ ජනතාවට තීන්දුව කරන්න දෙන්න කවුද හරි කවුරුද වැරදි කවුරුද තර්ජනය කරේ කවුද තර්ජනය නොකර කියලා. ඒ කරුජයි සූර්යමැතිතුමා කතානායක හැටියට ඉන්නකොට දින 55 දී පුටු වලින් ගැව්වා, පොත් වලින් ගැව්වා, මිරිස්කුඩු වලින් ගැව්වා. ඒ විදියට හිතනකොට, ඒ විදියට හැසිරෙනකොට ඒගොල්ලෝ හිතනවා ඇති අපිත් ඒ විදිය කියලා. පසුගියදා පාර්ලිමේන්තුවේදී මනුෂ්‍ය නානායකකාර මන්ත්‍රීවරයාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් තර්ජනය කරමින් පහර දීමට උත්සාහ කළ බවටත් මේ හරහා තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවටත් පවසමින් විපක්ෂයේ නියෝජනය කරන සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කළා. මේ සම්බන්ධයෙන් සාධාරණ සහ පක්ෂපාතී පරීක්ෂණ පවත්වන ලෙසටද සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.